ආසාදනය වී ඇද්දයි දැන ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිත කරනවා ඒ ශනික ප්‍රතිදේහ පරීක්ෂාව සහ PCR පරීක්ෂාවයි මින් වඩාත් ආසන්න නිරවද්‍ය අගය ලැබුණේ PCR පරීක්ෂණ වලින් බව සත්‍යයක් නමුත් ශනික ප්‍රතිදේහ පරීක්ෂාවද සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනවා අද වන විට ලෝකයේ බොහෝ රටවල් ශනික ප්‍රතිදේහ පරීක්ෂාව ඉතා සරල කර තිබෙනවා ඒ අනුව ඕනෑම අයෙකුට යම් සැකයක් ඇතනම් තමන්ටම පරීක්ෂාව සිදු කරගත හැකි ඒ සඳහා බොහෝ රටවල ඔසසල් වලින් ශනික ප්‍රතිදේහ කට්ටල මිලදී ගත හැකිව තිබෙනවා ඒත් අපේ රටේ තවමත් මෙම පරීක්ෂණ සඳහා පවතින්නේ ඒකාධිකාරියා මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා අදහස් දැක්වුවා මේ ශරීර ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ තියෙන මාර්ගෝපදේශය මේ මාර්ගෝපදේශයේ අස්සක් මුල්ලක් නැර කියවෙන්නේ තමන්ගේ වෘත්තීමය ඒකාධිකාරය ගොඩනගා ගැනීමයි තමන්ට කීයක් හරි ගාණක් හම්බ කරන විදියක් ගොඩනගා ගැනීමයි මේ රැපිඩ් පරීක්ෂණ කරන එක නවත්තන එකයි කියන එකයි අපිට කියවනකොට තියෙන්නේ ප්‍රධාන කරුණු හතරෙන් එකක් තමයි මේක හැමතැනම කරන්න බෑ මේක ස්ක්‍රීනින් පරීක්ෂණ වලට යොදා ගන්න බෑ ඒගොල්ලෝ කියන තැන් වල විතරයි මේක කරන්න පුළුවන් ශුද්ධ ජීවි වේදියේක ඉන්න ඕනේ වගේ කතන්දර අද ලෝකය මේ ශනික පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්නේ හෝම් ටෙස්ටිං අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ශනික ප්‍රතිදේහ පරීක්ෂණයක් කරන්න ශුද්ධ ජීවි වේදියේක ඕනලු ඉතින් පෞද්ගලික රෝහලවල ශනික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අවම වශයෙන් රුපියල් 2000ක්වත් වැය වෙනවා පෞද්ගලික රෝහල් පරිපාලනයේදී එය එතරම් අසාධාරණ මුදලක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදීය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා මෙලඳ ව්‍යාපාරයක් හැටියට බලන්න අපෝ මේක ඇත්තටම මේ දැන් අවුරුදු 1යි මාස ගානක් අපි මේ වෛරසයත් සමග ජීවත් වෙනවා එතෙන්දී මීට වැඩි සරල ක්‍රියාදාමයකට යන්න තිබුණා කියලා මගේ අදහස අදරු ස්වාමීන් වහන්සේ නමක චෝදනා කළා තිබුණා මේක රැපිඩ් ටෙස්ට් කිට් එක ගේන්නේ පෙර ලසුවට දෙන්න පුළුවන් එකක් කියලා නමුත් එකම දේ අසුවට පෞද්ගලික රෝහල් වල කරනවා නම් ඒක කරන්න අමාරුයි මොකද හේතුව ඒගොල්ලන්ට එතන මේන්ටේන් කරන්න ඕනේ නුන් අඳින්න ඕනේ ඒ වගේ ඒවට සැහැණ ගන්නක් යන දේවල් අපෝ තමයි මම හිතන්නේ කියලා දේ නමුත් අපි අපේ ජනතාවට ඒ ගන්න විදිය ඇත්තටම රූපවාහිනියෙන් ඒ වගේම ජම්සි ඩිමොනස්ට්‍රේෂන් එකක් කළා නම් මේ කිට් එක ළමයි ජනතාවට සහන මිලක ලැබෙන්න සලස්වන උදාහරණයකට ෆාමසිකින් වගේ සාධාරණ ගානකට ඒකට ඒගොල්ලන්ට හදිසි තමුන්ට මේක සැකකට පුණා මේ සීරු ප්‍රකාශවලින් හා ලෝක තත්ත්ව විමසීමේදී එක් කරුණක් පැහැදිලි කොවිඩ් ආසාදනයේ වී නැත්ද යන හඳුනා ගැනීම කඩිනමින් කළ යුතුයි එහිලා ඇති සරල සහ ලාභදායී ක්‍රමය ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව බව පැහැදිලි එය අතලොස්සක් ඖෂධ මාෆියාකාරීන් අත පැවතීම කිසිසේත්ම සිදු විය යුතු නැහැ ශනික ප්‍රතිදේහ කටල ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ක්‍රමය විධිමත් කොට විවෘත කළ යුතුව තිබෙනවා. එවිට තමන් ආසාදිතයෙකුද නැත්ද යන ඉතා අඩු මුදලක් වැය කොට දැන ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා කඩිනමින් සිතා බැලීමේ අවශ්‍යතාවය අප සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමැති. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.